සජාතික පක්ෂයට හැකියාව ලැබුණා. පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරයක් තමන් වෙත රඳවගන්න. අපේ පක්ෂේ දෙතුන් දෙනෙකු ඇරෙන්න අන් සියලු දෙනා මුදලට ගිජු නැති, වරප්‍රසාදවලට ගිජු නැති, පක්ෂයේ ප්‍රතිපත්ති මත ඉන්න, නායකත්වයත් එක්ක මේ මොහොතේ ඉන්න කණ්ඩායමක් බව අපට පෙන්වන්න හැකියාව ලැබුණා. කීප දෙනා ගියේ, ගියාත් අපව ආව. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ දරපු මන්ත්‍රීවරු 3 දෙනෙක් අද වෙනකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මුදලට නෙමෙයි, තනතුරු වලට නෙමෙයි, මේ රටේ අනාගතයක් තිබෙන, ස්ථාවර නායකත්වයක් තිබෙන, ස්ථාවර නායකත්ව කණ්ඩායමක් ඉන්න, ප්‍රතිපත්තියක් තිබෙන එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂේ නිසා. දැන් මේ අපේ කණ්ඩායමට තියෙන බලය පාර්ලිමේන්තුවේ සම්පූර්ණ ප්‍රමාණයෙන් 122ක්. ඒ තුල ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉන්නවා. ඔවුන් අපේ රජයට සහාය දක්වන්නේ නැහැ. ද්‍රවිඩ සංධානය විටින් විට විවිධ කරුණු මත අපිට සහාය දක්වනවා. නමුත් මේ මතුවලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මතුවලා තියෙන දැවැන්ත තර්ජනය තුළ ජනතා විමුක්ති පෙරමුණත් ද්‍රවිඩ සංධානයත් අපිත් එක්ක ඉන්නවා. ඒක මම පැහැදිලිව කියන්න අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහත්මයා කළ යුතු තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව, බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව එතුමා ඉල්ලා අස්විය යුතු තිබුණා තමන්ගේ තනතුරේ. එහෙම කළේ නැහැ. සමහරලාට කාලය ගත වෙද්දී ලැජ්ජා බය නැති වී යනවද කියලා අපිට සැක හිතෙනවා. දේශපාලන බලය පිළිබඳ ඇති ලෝභකම කල්යද්දි වැඩි වෙනවද කියලා අපිට හිතෙනවා. තමන්ට, තමන්ගේ පවුලේ අයට, තමන්ගේ දරුවන්ට තිබෙන බරපතල දූෂණ සහ මිනීමැරුම් නඩු පිළිබඳ ඒ චෝදනා විභාග වෙන එක වැළැක්වීම ලැජ්ජා නැතිකමටත් වඩා ලොකු දෙයක් කියලා සමහරට හිතනවා ඇති. ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ ජනාධිපතිවරණයකට යන අපි කැමතියි. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් වුණත් අපේ 26 වෙනිදා තිබුණු තත්ත්වය ස්ථාවර කිරීමෙන් පස්සේ ඉදිරි වර්ෂයේ රටේ ආර්ථිකය කඩාවැටීම වළක්වන්න සුදුසු අයවැයක් සම්මත කර ගැනීමෙන් පස්සේ අපි ආරම්භ කරපු සංවර්ධන කටයුතු ගම්පෙරළිය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතුළු දැවැන්ත සංවර්ධන කටයුතු අවසන් කිරීමෙන් පස්සේ අපිත් සූදානම් පාර්ලිමේන්තු මැතිවරණයකටත් ඉක්මනින් යන්න ඕන නම් යන්න. අපිට ගැටලුවක් නැහැ. අපේ ස්ථාවරය ජනාධිපතිවරණයටත් පාර්ලිමේන්තු මැතිවරණයටත් රටේ නීති අනුව, නීතියේ තිබෙන සීමාවන් අනුව යා යුතුයි, හැකි ඉක්මනින් යා යුතුයි කියන එක අපිට එකගයි. සිකුරාදා නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා. මොකද පහුවි දවස්වලම සිකුරාදා දවස්වලට තමයි මේ ඔය අතිවිශේෂ අර සර්ප්‍රයිස් ආවේ නේද? මේ ඒ නිසා අද සිකුරාදා රාත්‍රී කාලෙත් මොකක් හරි සර්ප්‍රයිස් එකක් එයි කියලා බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවා. නමුත් ඒකට වඩා බරපතලයි. තාමත් අපිට දැනුම් දීමක් නැහැ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් පිළිබඳව කරු ජනාධිපතිතුමාගෙන්. අපි අපේක්ෂාවෙන් ඉන්නවා ඊළඟ පැය 24 ඇතුළත අපට එවැනි ආරාධනයක් ලැබෙයි කියලා. එක්සත් ජාතික පෙරමුණ ගරු රන්ලි ක්‍රමසිංහ අගමැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුතු කියන ස්ථාවරයේ ඉන්නේ. එතුමාට සහාය පළ කළ දිවුරුම් ප්‍රකාශ 113 දෙනෙකුට වැඩි පිරිසක් මන්ත්‍රීවරු අත්සන් කළා තියෙනවා. එනිසා අපි විශ්වාස කරනවා ගරු ජනාධිපතිතුමා බහුතර බලය හිමි අපට ඒ අවස්ථාව දෙයි කියලා.